10 25000 කරන්න කියලා. ඒක කරන්න ප්‍රායෝගිකව බෑ. එහෙම කරන්න නම් බදු මුදලින් එකතු කරන්න. දැන් මොන ආකාරයෙන් හරි රජයේ යම්කිසි වියදමක් වැඩි කරන්න නම් රජයට සිද්ධ වෙන්නේ මොකද්ද? මොකද අපි අපි ලොකු ආර්ථිකමය සාධකයක් ආරක්ෂා කරන ප්‍රාථමික ගිණුම ධනාත්මකව තියනවා. ඒ කවුරුත් වෙනුනේ මේ රටේ සමස්ත ජනතාව වෙනු ශක්තිමත් ආර්ථිකයක් තියාගන්න. දැන් අපි ඒක තියාගෙන යනවා අවුරුදු 75කින් දැන් බැරි වෙච්ච ඉතින්. එතකොට ඒක කඩලා තමයි අපිට ආපහු කාට හරි වියදමක් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි ආයෙ බද්දක් ගහන්න ඕනක. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්ලා දුන්නා ආයෙ පරිවැඩි කිරීම කරන මෙන්න මෙච්චරක් වැට් වැඩි කරන්න වෙයි. වැට් එක 100ට 1ක් වැඩි කරලා වැඩි කරොත් බිලියන් 100ක් හොයන්න පුළුවන්. බිලියන 80ක්. අපේ ඉලක්කය ජනප්‍රිය වීම නම් අපේ ඉලක්කය ඊළඟ ඡන්දේ නම් අපිට පුළුවන් නේ මේක පුළුවන් තරම් දීලා බදු අඩු කරලා ආපහු ඉස්සල වාගේ මුදල් අච්චු ගහලා මේක විනාශ කරලා දාන්න. ඊළඟ බලය ගැනීම නම් අපේ ඉලක්කය. හැබැයි ඊට වඩා පළල්ලු මේ වැඩපිළිවෙලක් තමයි වර්තමාන නායකයාගේ තියෙන්නේ.